හැමෝම සුපරදු විදියට මොනවාදත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ channel එකට. අදත් මම ඔයාලට අරගෙන ආව රෑට උදේට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සැහැල්ලු රොටි රෙසිපි එකක්. පිටි කොටන්න හලන්න ඕන නැහැ. හාල් කෝපයක් දියේ දාලා පොඟවල් අරගෙන හරිම ඉක්මනට හදාගන්න පුළුවන් රසවත් රොටි එකක්. කඩකෑම කනවට වඩා පාන් කනවට වඩා නම් ගොඩක් ලාභයි මේක හදාගත්තම. මේ වගේම තමයි පෝෂණ ගුණයකුත් තියෙනවා. ඉතින් එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේ රොටි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඊස්ට් එකක් ඇක්ටිව් කරගන්න ඕන. භාජනයක් අරගෙන ඊස්ට් ඇඳි එකක්, සීනි මේස ඇඳි එකක් දාලා මද රසනි වතුර මිල ලීටර 20ක් දාලා අපි ඊස්ට් එක හොඳින් මේ වගේ දිය කරගන්න ඕන. දැන් ඊළඟට අපි මේක වහලා තියලා තියමු විනාඩි 10ක්. මේ මම උදේ පෙඟෙන්න දාලා තියලා අරගත්ත හාල් කෝප එකක් තියෙනවා මෙතන ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 200යි. මෙච්චරටම පොඟව ගන්නත් අවශ්‍ය නැහැ. ඔයාට පැය 3ක් වගේ තිබ්බත් ප්‍රමාණවත්. දැන් ඊළඟට අපි හාල් ටිකේ මේ වගේ වතුර පෙරලා අරගන්න ඕන. ඊළඟට මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා වතුර කෝප භාගයකුත් එකතු කරලා හොඳට පේස්ට් කරගන්න ඕන කෑලි නැති වෙන්න. දැන් අපි මේ ටික දාගමු ඉඩ තියෙන භාජනයකට. බ්ලෙන්ඩර් කප් එකටත් මම වතුර මිල ලීටර 25ක් එකතු කරලා ඒකත් සෝදලා අරගෙන මේකටම එකතු කරනවා. මේ එකතු කරන්නේ පාන් පිටි ග්‍රෑම් 150ක් අරගන්න. දැන් අපි හොඳට මේ වගේ කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි අර ඇක්ටිව් කරගත්ත ඊස්ට් එකත් එකතු කරගන්න ඕන. ඊළඟට අපිට ඕන වෙනවා පොල් කිරි මිල ලීටර 125ක් මම අරගත්තා. තව දෙයක් කියන්නම්, ඔයා ඊස්ට් වලට අකමැති නම් ඔයාට පුළුවන් ඊස්ට් නෝදා ඒ වෙනුවට බේකින් සෝඩා තේ හැන්දක් එකතු කරලා හදාගන්න. පොල් කිරි ටිකත් එකතු කරලා අපි අනාගත්තට පස්සේ බැටර් එක මෙන්න මේ වගේ ගානට තමයි තියෙන්නේ. ටිකක් දියාරුවට පිටියක පිපෙද්දි මේක තව ඝන වෙනවා. දැන් ඊළඟට අපි මේක හොඳට කවර් කරලා විනාඩි 15ක් වගේ තියලා තියන්න ඕන පිටි ටික පිපෙන්න. මේ හරියටම පැය කාලකින් බලන්න පිටියක පිපිලා උඩටම ඇවිල්ලා තියෙන විදිය. දැන් අපි මේ මිශ්‍රණයට කුඩාවට කපාගත්ත බීලෝණු ටිකක්, අමිලිස් කරල් දෙකක්, රසාණුව ලුණු, ගාගත්ත පොල් මිශරින් කප් භාගයක් එකතු කරගන්න ඕන. දැන් මේ ඔක්කොම දේවල් දාලා අපි හොඳට මේක කලවම් කරගන්න ඕන. ඉතින් කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි හැන්දට ගත්තම මෙන්න මේ වගේ වැටෙන ගානට මේකේ පදම තියෙන්න ඕන. දැන් අපි පෑන් එකක් ලිපෙන් තියලා තෙල් ටිකක් බ්‍රෂ් කරගන්න ඕන. ඉතින් මම අරගත්තේ අද පොඩි පෑන් එකක්. පෑන් එකට මම හදාගත්ත පිටි මිශ්‍රණයෙන් මෙන්න මේ හැන්දෙන් හැඳි දෙකක් මම එකතු කරගත්තා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයකට මේක හදාගන්න පුළුවන්. එකම ප්‍රමාණයකින් දාගන්න ඕන පෑන් එකට දාද්දි. දැන් ඊළඟට පියනකින් වහලා එක පැත්තක් හොඳට පුච්ච ගන්න. විනාඩි 8ක් 10ක් විතර අඩුම ගින්දරේ හොඳින් එක පැත්තක් පුච්ච ගන්න. මොකද මේකේ මැදත් හොඳින් තැම්බෙන්න ඕන. විනාඩි 10කට පස්සේ පියන ඇරලා ඔයාලට පුළුවන් අනෙක් පැත්ත දාලා ඒ පැත්තත් කලින් වගේම පුච්ච ගන්න. ඉතින් මේ පැත්ත නම් ගොඩක් වෙලා පුච්චන්න අවශ්‍ය නැහැ. විනාඩි 2ක් 3ක් වගේ ප්‍රමාණවත්. මොකද මේකේ මැද හොඳට දැන් තැම්බිලා තියෙන හින්දා. ඉතින් ඔන්න දෙපැත්තම පුච්ච ගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි රොටි එක තියෙන්නේ. ඔය විදිහටම ඔක්කොම පිටි ටිකේන අපි දැන් රොටි ටික හදා ගන්න ඕන. උදේට රෑට බත් වෙනුවට ඔන්න ලේසියෙන්ම හදාගෙන ගන්න පුළුවන් ඉතාමත්ම රසවත් රොටි එකක් හදාගන්න විදිය තමයි අද මම කියලා දුන්නේ. ගොඩක් රසයි මේක. මොකද අපි පොල් කිරි එහෙමත් එකතු කරගෙන තියෙන්නේ. වතුරින්ම අනලුණත් අපිට මේක හදාගන්න පුළුවන්. නමුත් මේක පොල් කිරි එකතු කරාම තමයි ගොඩක්ම රස. කට සම්බෝලයක් හොදි එකක් එක්ක ගොඩාක් රසයි මේ රොටි එක. ඔයත් හදලා බලන්න මේ විදියට ගෙදර හැමෝම ආස වෙයි. රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න තවත් දවසක අලුත් රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.